ජීවමානගේ සමිදානන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරෙනි ආදර දරුවෙනි අද දවසේදී අපි හැමදෙනාම මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසයන් හැටීමට අපේ ජීවිතේ යම් යම් මොහොතවන් වලදී යම් යම් අවස්ථාවන් වලදී කාල වලදී ජීවිත නැගිටීම් ජීවිත වැටීම් මේ හැම දෙයකටම අපි මුහුණ දෙනවා. මිනිසයන් හැටියට මිනිස් ජීවිතේ වැටීම් ගැන කතා කරොත් අපි මිනිසයන් හැටියට කොච්චරනම් ජීවිතේ වැටුණු තැන් තියනවද? සමහරක් වෙලාවට ගණන් කරලා නිම කරන්නට බැරි තරම්ම මිනිස් දුබලකම නිසාම අපි වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටුණු හැම මොහොතකදීම අපි මිනිසයන් හැටියට කල්පනා කරනවා මේ වැටුණු තැනින් අපි අපේ ජීවිතය නැගිටවන්නේ කොයි විදිහටද? වැටුණු තැන අපි වැටිලම ඉන්නවද? එහෙමත් නැතිනම් ඒ වැටුණු තැනින් ජීවිතයේ පන්නරයක් අරගෙන අපි මේ ලෝකයේ තුල ඉදිරියට තවත් අපේ ජීවිතය යහපත්ව ජීවත් කරවනවාද? එනිසා අද දවසේදී මිනිස් ජීවිතයේ වැටීම කුමක්ද? අපි මෙනෙහි කරනවා පාපය පිළිබඳව. මේ පාපය ගැන කතා කරනකොට මගේ ආදර ප්‍රේමවන්තේනි අපිට කියන්න පුළුවන් කතෝලිකයන් හැටියට අපි හැමදෙනාම යම්කිසි තැනකදී ජීවිතයේ යම්කිසි මොහොතකදී මේ පාපය කියන වැටීම අත්දකලා තියෙනවා. අපි සමහරක් වෙලාවට තවමත් ඒ පාපය තුළම ජීවත් වෙනවා. සමහරක් වෙලාවට අපි ඒ පාපය තේරුම් අරගෙන ඒ පාපයෙන් මිදිලා අපි දැන් යහපත්ව ජීවත් වෙනවා. නමුත් අපි හැම මොහොතෙදිම දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉල්ලන එක දෙයක් තියෙනවා. ස්වාමිනේ, අපි මේ ලෝකයේ තුල බලාපොරොත්තු වෙන යහපත් ජීවිතේ කරා ගමන් කරන්නට නම් අපිට මොනවද උනා? අපිට සුවය සහනය අවශ්‍යමයි. වැටුණු මිනිස්සුන්ට ගොඩ එන්නට නම් ඒ සුවය අපි අත්දකින්නටම අවශ්‍ය වෙනවා. එනිසා පාපය කියන්නේ කුමක්ද? මගේ ආදර ප්‍රේමාන්තේනි, මේ පාපය හුදු ඔබේ මගේ ජීවිත තෝරා ගැනීමක් බවට පත් වෙලා තියෙනවා. මිනිසෙකු හැටියට අපිට පාපය තුල ජීවත් වෙන්නත් පුළුවන්. මිනිසෙකු හැටියට ඒ පාපය අපිට අයින් කරලා යහපත් ජීවිතය තුලත් ජීවත් වෙන්නට හැකියාවක් තියෙනවා. එනිසා කල්පනා කරලා බැලුවොත් මේ පාපය ඇත්තටම මිනිසයන් හැටියට අපි මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී තෝරාගත්තු ඔබේ මගේ ජීවිත තෝරා ගැනීමක්. අපිට ගොඩක් තෝරා ගැනීම් තියෙනවා මේ ජීවිතය තුල. මිනිස්සු හැටියට අපි කඩේකට ගිහිල්ලා අපි තෝරගන්නේ අපිට අවශ්‍ය දේ සහ හොඳම දේ. එතකොට කතෝලිකයන් හැටියට අපි දේවස්ථානයට ඇවිල්ලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ කුමක්ද? අපිට ඒ හොඳ ජීවිතයට යන්න මේ ලෝකයේ පාපයෙන් මිදිලා අපේ ජීවිත යහපත් කරගන්නට ස්වාමින්වහන්සේගේ වරප්‍රසාදයයි. එනිසා මගේ ආදර ප්‍රේමාන්තේනි, අපි කල්පනා කරලා බැලුවොත් මේ ලෝකයේ තුල ජීවත් වෙන ඔබ මම අපි හැමදෙනාම ඇයි දෙවියන් වහන්සේ ගාවට යන්නේ? අපිට යන්න ඌමනාවක් තියෙනවද? ඇයි අපි දෙවියන් වහන්සේ ළඟට කිට්ටු වෙන්නේ? දනින් වැටිලා අපි මොනවාද දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ? මේ ජීවිතේට වරප්‍රසාදය. එනිසා අපි වැටිලා ඒ පාපය තුළම අපේ ජීවිත අද විනාශ කරගන්නවට වඩා අපි කැමති දෙවියන් ළඟට ඇවිල්ලා සුවයක් අත්දකින්නට. එනිසා මම කියනවා මේ දේවස්ථානයේ අද දවසේදී සහභාගී වෙලා ඉන්න හැම දෙනාම මේ දේවස්ථානය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ මගේ ජීවිතයේ තියෙන රෝගීභාවයට සුවයක්. එනිසා දේවස්ථානයක් කියන්නේ පෞකාරයන්ගේ රෝහලක් බවට පත් වෙනවා. අපි හැමදෙනාම යම්කිසි බලාපොරොත්තුවක් ජීවිතේ තියාගෙන සුවයක් ඉල්ලගෙනයි මේ දෙව්මැදුරට පියමරින්නේ. එනිසා දෙවියන් වහන්සේ අපි හැමදෙනාගේම ජීවිත ආශිර්වාද කරනවා. ඒ ජීවිතවලට උන්වහන්සේ
wagaki makn daranava. Eji with unwahanse, melo ke tula tabatan yahapat karanata, unahanse game, varaprasadin, apiva, puravanava. Isa devastania kiani, paukarenge, rohalak, netu, santurangwe, kuduel tadala tiene, kautugaga reaknam. Neme, in a sappy hammer than our game, GBTE, Punchi Hotanaka, Api, Vetana Bakan, Vidinava, Api, GBTE, Punchi Hotanaka, Rogi, Babiakan Tienwa. In such a do Pavalu to man, Roma Varun Triavu Hasuniki and Ava, then Api Hidanava Manusha had theatre, Napi, Paukarnavada, Nani, Api Paukarani, Ne, Api Hari, Shudabanta, Janata Wakan, Mimatamai, Catholic and Vichi. අපි හිතන්නේ හැබැයි සුදු පාවුලුතුමන් රෝමරුන්ට යව හසුනේ කියනවා ධර්මිෂ්ඨ වුණු කිසිම කෙනෙක් නැහැලු එක්කෙනෙක්වත් නැහැලු හරි දැනුම ඇති එක්කෙනෙක්වත් නැහැ දෙවියන් වහන්සේ සොයන එක්කෙනෙක්වත් නැහැ හැමදෙනාම මුලාව ගොස් සිටි අපි හැමදෙනාම ජීවිතේ මුලා වෙලාලු ඉන්නේ ඒ මුලාව තුලම අපි කිසිම කෙනෙක් ධර්මිෂ්ඨ නැහැලු ස්වාමීන් වහන්සේව හොයන කිසිම කෙනෙක් නැහැලු මගේ ආදර ප්‍රේමාන්තේනි. ඒ නිසා අපි කිසිම කෙනෙකුට කියන්න බෑ අපි පාපය තුල ජීවත් වෙන්නේ නැහැ කියලා. අපි ශුද්ධවන්තයි කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත. ඔවුන්ගේ පාද ලේ බැගිරීමට යුහව දුවයි. මේ අපි ජීවිතේ ගමන් කරන්නේ මොහොතින් මොහොත විනාශයකටයි. එනිසා අපේ ජීවිතවල තියෙන හුදු ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම මෙවැනි වූ රෝගවලින් අපි තවමත් අපේ ජීවිතය සුවපත් කරගන්නට උත්සාහ දරන මිනිස්සු කොට්ටාසයක්. ඒ නිසා අපි අද කතා කරන්නේ නැහැ මේ බෙහෙත් ගන්න ආපු රෝග ගැන නෙමෙයි අපි අද කතා කරන්නේ. අපිට විවිධාකාර නාන ප්‍රකාර රෝග තියෙනවා නේද? මේ ලංකාවේ තියෙන ලෝකයේ තියෙන රෝගයක් ඇහුවොත් එහෙම මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් අනේ ඒ රෝගේ හැම දෙනාගේම ජීවිතවල තියෙනවානේ කොහෙන් හරි බැලුවොත් අපි මේ ලෝකයේ තියෙන හැම රෝගයකටම අපි මුහුණ දීලා තියෙනවා ඒ නිසා රෝගේ කුමක්ද කියලා නෙමෙයි අපි අද කතා කරන්නට යන්නේ ඒ රෝගය කොහොමද අපි ජීවිතේ තේරුම් ගන්නෙ සහ ඒ තේරුම්ගත්තු රෝගයට අපි කොහොමද පිළියම් යොදන්නට ඕන. ඒ රෝගයෙන් බේරෙන්න ඕන කොහොමද? දැන් ඔයාලා ෆාමසියට ගියපුවහම ෆාමසියේ ගහලා තියෙනව නේද? ගොඩාක් තැන්වල ගහලා තියෙනව කොළ. විවිධාකාර කොළ ගහලා තියෙනවා. ඒ කොළවල කියද්දී අපි කොරෝනා ගමුකෝ. කොරෝනා කාලේදී මොනවද කිව්වේ මාස්ක් එකක් දාන්න කිව්වා නේද? ආ මේ වගේ ඒ රෝගය නොවැළඳී ජීවත් වෙන්නට පිළියම් රාශියක්ම මේ ලෝකයේ තුල කතා කරනවා. දැන් ඊයේ දවසේදී පියතුමා කතා කරා නේද? කොල් ගන්න අපිට numbers ගොඩක් දීලා තියෙනවා. කොහෙද? කොහෙද දීලා තියෙනවා කිව්වේ? number ගොඩක් දීලා තියෙනවා කිව්වේ කොහෙද? සුදු බයිබලය තුලයි නේද? number ගොඩක් දීලා තියෙනවා. එතකොට අපිට රෝගයක් දැනෙනකොට අපි මේ number එක dial කරලා අමතලා ඒ රෝගයට පිළිතුරු හොයන්න කියලා ඊයේ පියතුමන් ඔයාලට කිව්වා. එතකොට අපි අද දවසේදී මේ පාපය ගැන කතා කරනවා. එහෙනම් මේ පාපය කියන්නේ කුමක්ද? අපි කොයි විදිහටද මේ පාපයට ඇතුල් වෙලා තියෙන්නේ? සහ මේ පාපයෙන් අපි කොයි විදිහටද ගැලවෙන්න ඕන කියලා අද දවසේදී අපි ඇමතුමක් දීලා ඒ බයිබලෙන්ම අපි දැනගමු මේ අපේ ජීවිත වෙනස් කරගන්නේ කොහොමද කියලා. ප්‍රේමාන්තේනි අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපිට ගොඩක් වෙලාවට මොනවාද ඇවිල්ලා කියන්නේ ගොඩක් දෙනෙක් ඇවිල්ලා කියනවා පාද මට තරහ යනවා මේ තරහා ගියපුවාම මට මේ තරහව පාලනය කරගන්න බෑ ඒ නිසා අපි විවිධාකාර වූ දේවල් තුලින් රෝගී වෙලා ඉන්නවා අපිට අපිවම පාලනය කරගන්නට බැරි වුණු කාලයක තමයි අද අපි ජීවත් වෙන්නේ ඒ නිසා දෙවියන් වහන්සේගේ මැවිල්ලක් වුණු මිනිස්යාව උන්වහන්සේ මවන්නේ කොයි විදිහටද උන්වහන්සේගේම ස්වරූපයට හා සමානකමට දෙවියන් වහන්සේ මිනිස්යාව මවනවා. එතකොට ඒ මවන මිනිස්යාව අද දෙවියන් වහන්සේගේ සමානකම දරනවා අපි උන්වහන්සේගේම ස්වරූපයටම අපි මේ ලෝකයේ තුල මැවිලා ජීවත් වෙනවා.
එතකොට ඒ මවපු මැවීමේ කතාවට අපි ගිහිපුවාම අපි දකින්නවා ඒවබ යක්ෂයා පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කරලා කුමක්ද ඇයට කියන්නේ? ශ්‍රීයට කියනවා නේද? මේ ගහෙන් ඔබ මේ ගෙඩිය අනුභව කරොත් මොකද වෙන්නේ? ඔබ දෙවියන් වහන්සේ හා සමාන වෙනවා කියලා. එතකොට දෙවියන් වහන්සේ කොයි විදිහටද මිනිස්සයා මවලා තියෙන්නේ? උන්වහන්සේගේම සමානකමට හා ස්වරූපෙට. එතකොට යක්ෂයා ඇවිල්ලා අපිට කියන්න ඕනද අපි මේ ගෙඩිය කෑවොත් අපි දෙවියන් වහන්සේට සමාන වෙනවා කියලා? නැහැ නේද? සමානකම අපිට දීලා ඉවරයි. ඒ විදිහට තමයි උන්වහන්සේ අපිව මවලා තියෙන්නේ. හැබැයි යක්ෂයා අපි ගාව තියෙන දෙයක් අපි දන්න දෙයක් තුල මොකද කරන්නේ? අපිව පරීක්ෂාවට ලක් කරනවා. එනිසා මේක අනුභව කරන්නේ විතර ඔබ කොයි විදිහටද වෙන්නේ? දෙවියන් වහන්සේගේ සමානකම ලබනවා කියනවා. එනිසා මගේ ආදර ප්‍රේමාන්තේනි, අපි මේ ලෝකයේ තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය දරමින් ජීවත් වෙනවා. එහෙනම් අපි උන්වහන්සේගේ ස්වරූපය දරනවා නම් මේ ජීවිතය තුල පාපය තියෙන්නට විදිහක් නැහැ. හැබැයි ස්වරූපය දරුවක් ඒ ස්වරූපය අපි තේරුම් ගත්තේ නැති නිසා තමයි යක්ෂය ඇවිල්ලා ඒවට කියන්නේ ඔබ මේකෙන් අනුභව කරන්න ඔබට දෙවියන් වහන්සේගේ සමානකම ලැබෙනවා. අද දවසේදී අපි අහුම්කන් දුන්නු සුද්ධ වූ දේව වචනය තුල ජේසුස් වහන්සේව යක්ෂයා පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාව ගැන අපි කතා කරනකොට ඒ පරීක්ෂා හැම දෙයකටම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුණු උන්වහන්සේ මුහුණ දුන්නේ මේ දේව වචනය තුලම තමයි. දේව වචනයෙන්මයි සාතන්ත පිළිතුරු දුන්නේ. එනිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයාව මේ කවුද පාලුකරයට අරගෙන යන්නේ? කවුද පාලුකරයට අරගෙන යන්නේ? යක්ෂයා විසින්ද? යක්ෂයා විසින්ද? නැහැ. කවුරු විසින්ද? කවුරු විසින්ද? සුදාත්මයන් වහන්සේ විසින්ම තමයි ජේසුව පාලුකරයට අරගෙන යනවා මේ පරීක්ෂාවට ලක් කරන්න. මගේ ආදර ප්‍රේමාන්තේනි, අපි මැවීමේ කතාවේ කතා කරා. දෙවියන් වහන්සේ ඔබවමාව උන්වහන්සේගේ ස්වරූපයට මවනවා. මෙතන පරීක්ෂාවේදීත් යක්ෂයා පරීක්ෂා කරන හැම මොහොතෙදිම කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඔබ මෙතනින් පයින්ද. එතකොට ජේසු මේ පාලුකරයට යන්නට කලින් උන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට මත්තෙන් බෞතිස්මය ලබනවා. ඒ බෞතිස්මය තුල මේ අහස විවර වෙලා යම්කිසි ප්‍රකාශනයක් කරන වාසුදාත්මයන් වහන්සේ මොකද්ද කියන්නේ? මේ මාගේ ප්‍රියාදර පුත්‍රයා නෝය. මේ මගේ ප්‍රියාදර පුත්‍රයා. එතකොට යක්ෂයා ඇයි මේ ආය කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ දේ කරන්න? ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතනින් පයින්න. ඇයි යක්ෂයා ජේසුට මේ දේ කියන්නේ? ජේසු දන්න දෙයක් මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා. එනිසා දන්න දෙයක් තුල අපිව මේ ජීවිතේ වටන්නටයි යන්නේ. එනිසා අපිට දෙවියන් වහන්සේ හැමදේම දීලා තියනවා කියලා අපි දන්නවා. හැබැයි අපිට මේ දුන්නු හැමදේ තුලම අපිම තමයි ජීවිතේ මේ වැටීම තෝරගෙන තියෙන්නේ, පාපය තෝරගෙන තියෙන්නේ. ඒ වැටීම තුලම අද අපි ජීවත් වෙනකොට අපිට මේ පාපයෙන් ගැලවෙන්නට තවමත් තේරුමක් නැති වෙලා තියෙනවා. එනිසා අපි උත්සාහ කරන්නට ඕන ඒ පාපයේ තේරුම් අරගෙන අපි මේ ජීවිත ගමන ඉදිරියට යන්නටයි. මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුණු ජේසුස් වහන්සේ දැන් මේ ගමන් කරන්නේ පාලුකරයටයි. මේ පාලුකරය කියන්නේ මගේ ආදර ප්‍රේමාන්තෙනි, ඔබත් මමත් අපි හැමදෙනාම අපේ ජීවිතයේ මුහුණ දෙන තැනක්. පාලුකරේ මොනවාද තියෙන්නේ? අපිට බඩකින්නක් දැමුනම කන්න කඩයක් තියෙනවද? අපේ ශාරීරික අවශ්‍යතාවයන් දැනුනහම ඒවා ඉටු කරගන්නට විදිහක් තියෙනවද පාලුකරය තුල? නැහැ. එනිසා අපිත් මේ පාලුකර ජීවිතයකට අද ගමන් කරනවා. එතකොට මේ පාලුකර ජීවිතයට අපි ඇතුල් වෙනකොට අපිට තියෙන්නේ කාගේ සරණේද? ඔබ මුහුදු යන අය මෙතන ඉන්නවද දන්නේ නැහැ. මුහුදු යන මිනිස්සෙක් මුහුදට යනකොට
දියඹට ගිහිල්ලා ඈතටම යනකොට කිසිම දෙයක් පේන්නේ නැති වෙනකොට කාමත දවුන්ගේ විශ්වාසය තියන්නේ උන් දෙවියන් වහන්සේ මත. එතකොට පාලුකරය තුල දැන් අපි කාමතද අපේ විශ්වාසය තියන්නට ඕන. දෙවියන් වහන්සේ මත අපේ විශ්වාසය අපි තියන්නට ඕන. එතකොට ජේසු පාලුකරයට ගියා කාමත දුන් වහන්සේ විශ්වාසය තිබ්බේ තමන්ගේ පියාණන් මත දෙවියන් වහන්සේ මත විශ්වාසය තිබා. මේ ජේසුගේ පාලුකර ගමනයි මගේ ආදර ප්‍රේමාන්තේනි. එදා ඊශ්‍රායෙල් ජනතාවගේ මේ ගැලවීමේ ගමනයි අතර සම්බන්ධයක් තියෙනවා. අද ජේසුව කුසගින්න දැනුණු නිසා තමයි මේ සාතන් පරීක්ෂාවට ලක් කරන්නේ. එදා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවව පාලුකරයේ අරගෙන යනවා රතු මුහුදෙන් එතර වෙලා. හැබැයි මේ මිනිසුන්ට කුසගින්න දැනෙනකොට කුමක්ද කරේ? මැසිවිලි කියන්නට පටන් ගත්තා. අපි වහල් බබේ ඉන්නකොට අපිට ඕනෑවටත් වඩා කණ්ඩ දේවල් තිබුණා. අපිව පාලුකරයට අරගෙන ආවේ බඩගින්නේ මරන්නද? මේ චෝදනා කරා දිව්‍යන් වහන්සේට. එතකොට තමන්ගේ අවශ්‍යතාවය දැනෙනකොට මේ මිනිස්සුන්ට දිව්‍යන් වහන්සේව අමතක වෙන්නට පටන් ගත්තා. අද අපිටත් ශාරීරික අවශ්‍යතාවයක් දැනෙනකොට මොකද වෙලා තියෙන්නේ? අපිටත් නද දෙවියන් වහන්සේව අමතක වෙන්නට පටන් ගන්නවා. අපි දෙවියන් වහන්සේව සැක කරන්නේ නැද්ද? උන්වහන්සේගේ සමානකම ස්වරූපයට අපි මවලා තියෙනවා. හැබැයි අපිත් මොකද කරන්නේ? දන්න දේවල් තුල, ලෞකික දේවල් තුල, ඒවා කවුද දුන්නේ? දෙවියන් වහන්සේ දුන්නු දේවල් තුල මොකද කරන්නේ අපි? දෙවියන් වහන්සේවම අපි සැක කරන්නට පටන් ගන්නවා. පළවෙනි පරීක්ෂාව තුල ජේසුට කියනවා මේ ගල් ගෙඩිය පාන් කරලා කන්න. ප්‍රේමාන්තේනි, ඒ මොහොතේදී දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට උන්වහන්සේට ඒක කරන්නට තිබුණා. හැබැයි නැහැ, උන්වහන්සේට ඕන වුණේ නැහැ. උන්වහන්සේට ඕන වුණේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ ලෝකයේ තුල ඉටු කරන්නට පමණයි. ඊශ්‍රායෙල් ජනතාව මැසිවිලි කිව්වා කණ්ඩ නැති වෙනකොට. හැබැයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජෙසු මැසිවිලි කිව්වේ නැහැ. දෙවියන් වහන්සේටම තමන්ගේ මුළු ජීවිතයම බාර දීලා උන්වහන්සේ තුල පමණක් විශ්වාසය තබලා ජීවත් වෙන්නට පටන් ගත්තා. ඒ නිසා අපෙත් ශාරීරික අවශ්‍යතාවයන් මතුවෙනකොට අපි දෙවියන් වහන්සේගේ නෑත් වෙනවද? දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවද? නැත්නම් ඒ සෑම අමාරුකමක්ම වේදනාවක්ම අපි දරාගෙන මේ ලෝකයේ තුල ජීවත් වෙනවද? අන්න ඒ දේ තමයි ස්වාමීන් වහන්සේ අපිට මෙනෙහි කරන්නට ආරාධනා කරන්නේ. පොරොන්දු දේශයක් අපිට උන්වහන්සේ දීලා තියෙනවා. පොරොන්දුවක් දුන්නා ඔබ හැම දෙනාටම ගැළවීමක් තියෙනවා. එනිසා ජීවිතේ පීඩාව, වේදනාව මේ හැම දෙයක් තුලින්ම තමයි අපි ගමන් කරලා අපේ ගැළවීම සොයාගෙන යන්නට අවශ්‍ය වෙන්නේ. ඔබේ මගේ ජීවිතේට ප්‍රශ්න මතුවෙනකොට, අපි ප්‍රශ්න වලින් හෙම්බත් වෙනකොට, ජීවිතේ අපි වැටෙනකොට, පාපය තුල අපි ජීවත් වෙනකොට දෙවියන් වහන්සේගේ වචනය තුල තමයි අපිට සවිමත් වෙන්න කියලා අද ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්නේ. ඒ නිසා සුද වූ බයිබලයේ පියතුමනි කියුවා වගේ මේ හැම වැටීමකටම නැගිටින්න වචනයක් දෙනවා, අත්තලක් දෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් ඔබේ මගේ ජීවිත ප්‍රශ්න හැම දෙයකටම අපි පිළිතුරු හොයන්නට ඕන දෙවියන් වහන්සේ තුලයි. ඒ වචනය තුල අපි ජීවත් වෙනකොට අපි හැම දිනාටම දෙවියන් වහන්සේ තුල මේ ජීවිත ගමන ඉදිරියට යන්නට හැකියාවක් තියෙනවා. දෙවෙනි පරීක්ෂාව තුල උන්වහන්සේ වරගෙන යනවා දේව මාලිගාවට. අරගෙන ගිහිල්ලා මෙතනින් පයින්න කියනවා. එතනින් පයින්න කියලා ඔහු මොනවද කියන්නේ? ඔබ පයින්න, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දූතයන් එවලා ඔබව අල්ලගනි, ඔබට කිසිම දෙයක් වෙන්න දෙන්නේ නැති වෙයි. දැන් මේ කවුද කියන්නේ දෙවියන් වහන්සේගේ දූතයන් එයි කියලා? මේ යක්ෂයා කියන්නේ. ප්‍රේමාන්තේනි, යක්ෂයා දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාව පරීක්ෂා කරන්නට පටන් ගන්නවා දේව වචනය තුල. ගීතාවලියේ 91 ගීතිකාව තුල කතා කරනවා මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙනවා ඔබේ පයට කිසිම කරදරයක් නොවන විදිහට සුරදූතයන් ඔබව බලා ගන්නවා. ජීවිතේ ඔබට කිසිම ගැටලුවක් වෙන්නට ඉඩක් දෙන්නේ නැහැ.
හැම මොහොතෙදිම දෙවියන් වහන්සේගේ ආධාරය ඔබ මත තියෙනවා. එනිසා යක්ෂයා දැන් දේව වචනය තුලම දෙවියන් වහන්සේගේ පුත්‍රයාව පරීක්ෂාවට ලක් කරනවා. දන්න දෙයක් තුලින් මේ යක්ෂයා පරීක්ෂාවට ලක් කරනවා. අද අපි ආධ්‍යාත්මිකව රැවටෙන්නට පටන් අරන් තියෙනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයාව රවට්ටන්නට පටන් ගත්තා ඒ දේව වචනය තුල. අද අපිවත් සමින් වහන්සේගේ වචනය තුලම මේ අපි පරීක්ෂාවට ලක් වෙන්නට පටන් ගන්නවා. අපි කතෝලිකයන් හැටියට අපේ ආධ්‍යාත්මිකත්වය තුල අපි අද රැවටිල්ලට ලක් වෙලා තියෙනවා. තුන්වෙනි පරීක්ෂාව තුල දැන් ඉස්සල්ලාම තිබුණේ පල්ලැහැ නේද? ඉස්සල්ලාම පල්ලැහැ තමයි ජේසුව පරීක්ෂා කරේ. මේ ගල් ගෙඩිය දීලා පාන් කරන් කන්න ගුවා. දැන් ටිකක් උසකට අරගෙන ගියා දේව මාලිගාවට. තුන්වෙනි එක අරන් යනවා කොහෙටද? කන්දක් උඩට අරගෙන ගිහිල්ලා මේ හැම දෙයක්ම ඔබට දෙන්නම් කියනවා. ඒක යක්ෂයා කියන්න ඕනේ නැහෙනි. මොකද දෙවියන් වහන්සේ හැම දෙයක්ම දීලා ඉවරයි. දීලා මොකද කරේ? මේ හැම දෙයක්ම ඔබේ ප්‍රයෝජනෙට ගන්න කියලා අපිට කිව්වා. ඒවා වැඩි වර්ධනය කරන්නට කියලා කිව්වා. ඒතොර අපිවත් ජීවිතේ ටිකෙන් ටික යක්ෂයා මොකද කරන්නේ? උඩට අරගෙන යනවා. ඒ උඩට අරගෙන ගිහිල්ලා අපි හැමදෙනාවම උඩ තියලා කියනවා, ඔබ දෙවියන් වහන්සේව අදහනවා නම් මේ දේ කරන්න. ඒතොර අපිව උඩ තියපු නිසා අපි උද්දච්චකම නිසාම අපේ ජීවිතේ වැටෙන්නට පටන් ගන්නවා. හැබැයි ජෙසු කොයිම මොහොතකවත් මේ යක්ෂයාට ඉඩ දුන්නේ නැහැ තමන්ව ජීවිතේ පරීක්ෂාවට ලක් කරන්නට. ශාරීරික අවශ්‍යතාවයක් අපිට මතුවෙනකොට අපි මොකද කරන්නේ? දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. අපේ පවුල ගමු අපිට ශාරීරික අවශ්‍යතාවයක් දැනෙනවා. භාර්යාවක් හැටියට ඔබ ආදරය බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක නොලැබෙනකොට මොකද කරන්නේ? අපි වෙනත් ආදර සම්බන්ධතාවයන් හොයාගෙන යන්නට පටන් ගන්නවා. ස්වාම පුරුෂයෙකු හැටියට ශාරීරික අවශ්‍යතාවයන් තුළ අපි වෙනත් සම්බන්ධතාවයන් වලට යොමු වෙන්නට පටන් ගන්නවා. ඒ ශාරීරික අවශ්‍යතාවය තුළම අද අපිව පාපයට වටලා ඉවරයි. ඒ නිසා අපේ ජීවිත අපි අද විනාශ කරගෙන තියෙන්නේ මේ ඔබේ මගේ ජීවිතයේ තෝරා ගැනීමක් වුණු පාපය අපි අපේ ජීවිතයට අයිති කරගෙන. අපි දකිනවා ලෞකික දේවල්, ලෞකික දේවල් තියෙනවා අපිට දීලා තියෙනවා. හැබැයි දුන්නු දෙයට වඩා දෙයක් අපි ජීවිතේ හොයාගෙන යන්නට පටන් ගන්නවා. අපි කරන ව්‍යාපාරය තුල වෙන්නට පුළුවන් අපිට ලාභ ලැබෙනවා. හැබැයි අපි බලනවා මේ ලාභය තව ටිකක් වැඩි කරගන්න, වංචා කරලා හරි, තව කෙනෙකුගෙන් ගසා කාලා හරි, තලලා පෙලලා හරි, මිනිස්සෙකු වට්ටලා හරි, අපි මොකද කරන්නේ? මගේ ව්‍යාපාරයේ ඉදිරියට අරගෙන යන්නට, දියුණු කරගන්නට අපි උත්සාහ කරනවා. ආධ්‍යාත්මික ජීවිතය තුලත් අපි වැටෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මම තමයි හරි කියන තැන අපි ගොඩක් වෙලාවට ඉන්නවා. මේ දේවස්ථානෙට එන ගොඩක් දෙනෙක් නේද? දෙවියන් වහන්සේගෙන් ඉල්ලන දේවල් අපිට හැම වෙලෙම ලැබෙනවා. අපි කියමු සමිති සමාගමක ඉන්න නායකයෙක් කියලා නේද? ඒ අය මොකද කරන්නේ? හරි කැමති කියන්නේ මේ මගේ සභාපති ධූර කාලය තුල තමයි මම මේ තීන්දුව తీරන ගත්තේ. මේ පාර මංගල්ලේ අපේ ගමේ මේ පාරේ වීදියන්ද මම තමයි සාකච්ඡා කරේ. මම තමයි යෝජනා කරලා ඒවා ස්ථීර කරලා මම තමයි මේ වීදි අරගෙන යන්න අවස්ථාව උදා කරලා දුන්නේ. අපි ආධ්‍යාත්මික දේවල් තුලින් අපි උද්දච්ච වෙන්නට පටන් ගන්නවා. මේ සමහරක් අය ඉන්නවා නේද? මං ඉඳ ගන්න බංකුවට මේ පුද්ගලයා එනවට මම කැමති නැහැ. ඒ නිසා බංකුවේ මේ කෙරවල ඉඳගෙන එහා කෙරවලට රූට්ටල යනවා. මම අකමැති කෙනා මේ බංකුවේ ඉඳ ගන්න. එනකොට මේ පල්ලියේ අය ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කියන්නේ සාමාන්‍ය ලෝකීය තුල ජීවත් වෙන මිනිස්සු කරන දේවල්. අපි ආධ්‍යාත්මිකත්වය තුල අපි උද්දච්ච වෙලා අපි ජීවිතේ වැටිලා ඉවරයි. මගේ ආදර ප්‍රේමාන්තේනි, දැන් අපිට පාපය තමයි අපේ ජීවිතේ වැටීම කියලා කියනවා. එහෙමද? ඇයි අපි පාපයට වැටෙන්නේ? අපි පාපය හරියාකාරව තේරුම් ගත්තා නම් අපි වැටෙනවද? නැහැ නේද? අපි වැටෙන්නේ නැහැ. ඒතර පාපය කියන්නේ කුමක්ද? හැම මොහොතෙදිම ජීවිතය තෝරා ගැනීමක්. දැන් අපි කොහෙද ඉන්නේ? පාලු කරේ.
අපිට කවුරු හරි ඉන්නවද? නැහැ. අපිට ඉන්නේ එකම සරණයේ කවුද? දෙවියන් වහන්සේ පමණයි. එහෙනම් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. හැම මොහොතෙදිම ජීවිතේ තෝරා ගැනීමක් තියෙනවා. යහපත අයහපත අතර. මම ඔබෙන් අහනවා. ඔබ යක්ෂයාව නිරූපණය කරන්නේ කොයි විදිහටද? මං කිව්වොත් ඔබට යකෙක් අඳින්න කියලා. ඔබ කොහොමද යකාව නිර්වචනය කරන්නේ? නිරූපණය කරන්නේ. මේ සමහරක් වෙලාවට ඔබේ පවුල්වලත් ඇති පොඩි යක්කු ලොකු යක්කු නේද? අර දරුවෝ අපි කියන දේවල් අහන්න ඇති වෙනකොට මේ යකානම් කියලා පටන් ගන්නවා නේද? මහත්තයා මං කියන දේ අහනත මේ යකා කියලා. ඒතර නෝනා කියන දේ අහනත අම්බෝ පාද මල යක්ෂණියක් නේද? ගෙවල් වල ඇති සුදු යක්කු කළු යක්කු නේද? ඒතර මං ඔබෙන් අහනවා ඔබ මේ යක්ෂයාව කොයි විදිහටද නිරූපණය කරන්නේ? කොලයක් ඔබට දීලා පෑනක් පැන්සලක් දීලා කියනවා යකෙක් අඳින්න කියලා. ගෙදර ඉන්න මහත්තයා වඳින්න එපා. ගෙදර ඉන්න නෝනා වඳින්න එපා. කොයි විදිහටද ඔබ යකාව අඳින්නේ? යකා මොන පාටද? අපි දන්න දේ මං අහන්නේ. අපි ඈ යකා කළු පාටයි. ඒතර යකාට අංග දෙකක් එහෙම තියෙනවද? තියෙනවද? අපි අඳින්න කිව්වොත් අපි අඳිනවා නේ. ඇස් කොයි විදිහටද? ඇස් රතුම රතු පාටයි නේ. මේ අපි යකාව නිරූපණය කරන විදිහ. හැබැයි මගේ ආදර ප්‍රේමාන්තේනි, ඔය යකාව අපි නිරූපණය කරන්නේ මේ ලෝකයේ දැනුම අනුවයි. අපි මවාගත්තු යක්කු කළු පාටයි. අපි ඔය කියන්නේ අපි ඔය කියන තරම් යක්කු කළු නැහැ. අපි යක්කුන්ට බය නම් අපි සොහොනේ ගෙවල් හදයිද? එනිසා යකා ඔය කියන තරම් කළු නැහැ. සුදෝ බයිබලය තුල යක්ෂයා කොයි විදිහටද නිර්වචනය කරන්නේ? එසකීල් දියස්වසාදිතුමන්ගේ පොතේ 28 වන පරිච්ඡේදයේ කියනවා. ප්‍රඥාවෙන් පිරි අලංකාරකමින් පූර්ණ වූ පරිපූර්ණතාවයේ ආදර්ශයක් වූයේ නුඹ දෙවියන් වහන්සේගේ උයනවන ඒදන් උයනේහි සිටියේය. යක්ෂයා කොයි වගේද? ප්‍රඥාවෙන් පිරි අලංකාරකමින් පූර්ණ පරිපූර්ණතාවයේ ආදර්ශයක්. දැන් අපි තේරුම් අරන් ඉඳලා තියෙන යකාද බයිබලේ ඉන්නේ යකා? නැහැ නේද? යක්ෂයාව හරියට තේරුම් ගත්තේ නැත්නම් මගේ ආදර ප්‍රේමාන්තේනි, ඔබේ මගේ ජීවිතේ වැටීම වැටීමක්ම තමයි. එනිසා අපි තේරුම් ගන්න ඕන මේ දේව වචනය තුල ස්වාමීන් වහන්සේ කතා කරනවා අපි හිතාගත්තු යක්ෂයා නෙමෙයි මේ ඇත්තටම යක්ෂයා. යක්ෂයා හරි ලස්සනයිලු. ප්‍රඥාවෙන් පිරිලලු. පරිපූර්ණතාවයේ ආදර්ශයක්ව හිටියලු. ඒ දංගුවේනෙත් අන්න හැංගිලා හිටියලු. දැන් මේ කතාවයි උප්පත්ති කතාවයි අපි අරන් බලනකොට ඒව පරීක්ෂාවට වැටෙනකොට ස්ත්‍රියද ගස පෙනුමට කතරම් රමණීයද පල කතරම් ප්‍රණීතද නුවණ වැඩුමට කතරම් කදිමද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවේය. මේ කතාවයි එමෙවීමේ පළමුවෙනි පරීක්ෂාවේ කතාවයි අතර සමානකමක් තියනවා නේද? ගැළපීමක් තියනවා. පළ හරි ප්‍රණීතයිලු. හරි ලස්සනයිලු. ඇසට රමණීයයි. අලංකාරයෙන් පූර්ණයි. ප්‍රඥාවෙන් පිරුණු පරිපූර්ණතාවයේ ආදර්ශයක්. එනිසා අපි මොකද අද කරන්නේ? යක්ෂයා ප්‍රඥාවෙන් පූර්ණ නිසා අපි හැමදෙනාවම පරීක්ෂාවට ලක් කරනවා. අපේ ජීවිතේ අපි හිතාගෙන ඉන්න දේ නෙමෙයි මගේ ආදර ප්‍රේමාන්තේනි ඇත්තටම මේ ලෝකයේ තුල වෙන්නේ. එනිසා අපේ ජීවිතේ වැටීම හුදෙක් වැටීමක්ම පමණක් වෙන්නේ මේ අපේ තේරුම් ගැනීම තුලයි. එනිසා බයිබලයේ දේව වචනේ හැම මොහොතෙදිම කතා කරනවා මේ අපි ජීවිත වෙනස් කරගන්නට ඕන දේව වචනය තුලයි. එනිසා අපිට තනියම මේක කරන්න බෑ.
me prakshinava yakshayage prakshinavat ekka apita happenna bæ me samanya minissu vechi apita yakshaya ekka happenna nam api deviyan wahanseth ekka me gamana yannata ona enisa api deviyan wahanse wata harinamada atha hariyot mokada wenne api jeevithe wetima wetimakma pamanak enawa alankara kamin purnailu paape lassana naththam api aithi karagannawada aniyam sambandhathawaya lassana naththam api etanta yanawada etanin mata labena satuta wedi nisaane api etanta yanni me api paane karana matpen titta una nan api bonawada neh ne eka biipuwama mokada wenney hari chuttak yangata kick ekak enawa ne එතකොට විවිධ වූ වචන අන්‍ය භාෂාවලින් අපිට කතා කරන්න වරප්‍රසාදය කවුද දෙන්නේ සුදාත්මන් වහන්සේ දෙන්නේ මේ යක්ෂයා අපිට දීලා තියෙනවා නේද අපි අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගන්න හරි ලස්සනයි අයිති කර ගන්නවා ජීවිතේට අපි නරක දෙයට ඇබ්බැහි වෙලා ඇති වෙනවා නරක දේවල් බලන්ඩ ඒ දේ තුල වින්දනයක් ලබන්ඩ ඒක ඇසට හරි රමණීයයි හිතට දැනෙනවා ඒක ආශාවක් දැනෙන්න පටන් ගන්නවා එනිසා ඒ ආශාව තුලම අපි අපේ ජීවිතය විනාශ කර ගන්නට පටන් ගන්නවා අද තරුණ පරම්පරාව කුඩු වලට ඇබ්බැහි වෙන්නේ ඇයි මේක අරන් බලන්න ආසහිතයි කියනවා එනිසා මොකද කරන්නේ අරන් බලලා ආසහිතන දේ තුල තමන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා දුම් වැටියක් අතට දීලා කියනවා බීලා බලපන් මේක හොඳයි මේක ගුණයි ජීවිතේ පොඩි කික් එකක් දැනෙන්න පටන් ගන්නවා නේද මත්කුඩු දීලා කියනවා බීලා බලපන් බෝ පාවෙන්න ගන්නවා ඒතර මේ පාවෙන ලෝකයක ජීවත් වෙන්නට ගමන් කරන්න තරුණ කොල්ල කෙල්ලෝ හරි ආසයි ඒ නිසා මොකද කරන්නේ අලංකාර කමින් පූර්ණ නිසා මේක අපි ජීවිතේට ලබා ගන්නවා උණක් හෙම්බිරිසාවක් යදුනහම අපේ අම්මලා මොකද කරන්නේ ඉස්සල්ලාම පස් මංගෝ ටිකක් තම්බලා දෙනවා වෙනිවෙල් ගැට ටිකක් තම්බලා දෙනවා නේ බොණ්ඩ පුළුවන්ද බෑතිත්තයි එහෙනම් අපි ඒක එපා කියනවා බෙහෙත දෙනවා හැබැයි බෙහෙත ප්‍රතික්ෂේප කරනවා මොකද ඒක එච්චර රහ නැහැ ඒක එච්චර දැනෙන්නේ නැහැ ජීවිතේට දැනෙන දේ අපි ජීවිතේට ආයිති කරගන්නවා එනිසා මොකද කරන්නේ පූර්ණතාවේ ආදර්ශයක් පරිපූර්ණතාවේ ආදර්ශයක් වෙනවා අපි පාපය වරද මොකද කරන්නේ සාධාරණීකරණය කරන්න පටන් ගන්නවනේ එහෙම නේද වැරද්දක් කරපුවහම අපි කියමු ගප්සාව අපි මොකද කරන්නේ සාධාරණීකරණය කරනවා අපිට ලෝකෙට මුහුණ දෙන්න බෑනේ ඒ නිසා අපි මේක කරන්න ඕන යක්ෂයා කියනවා කරපන් ඔබ කොහොමද ගිහිල්ලා ලෝකෙට කියන්නේ අනියම් සම්බන්ධතාවය තුළ දරුවෙක් බිහි වෙන්නට ඉන්නවා කසාද මැදලා නැහැ දරුවෙක් බිහි වෙන්නට ඉන්නවා එනිසා මොකද කරන්නේ නැති කරපන් ওই ජීවිතය ඒක හරි ලස්සනයි මොකද අපිට සමාජයේ කිසිම ප්‍රශ්නයක් නැතිව මුහුණ දෙන්නට හැකියාවක් තියෙනවා එතකොට ජේසුගේ පැත්තයි සාතන්ගේ පැත්තයි අතර තෝරා ගැනීමක් මේ ජීවිතේ තියෙනවා එනිසා අපි කොයි පැත්තද මගේ ආදර ප්‍රේමාන්තේනේ තෝරා ගන්නට ඕන. දැන් අපි කතා කරේ කවුරු ගැනද? යක්ෂයා ගැන නේද? දැන් අපි බලමු ජේසු කොයි විදියටද? අපි ජේසු වඳිනවා නම් අපි ලස්සනට අඳිනවානේ. හරි ලස්සනට අපි ජේසුව නිරූපණය කරනවා. හැබැයි සුදු බයිබලයේ තුල යෙසායා 53 වෙනි පරිච්ඡේදය කියනවා. එතුමන්ට රූපවත් කමක් හෝ පහපත් කමක් හෝ නැත මන පිනවන සෝභවන්ත කමක්ද නැත මිනිසුන් විසින් පිළිකුල් කර එපා කරනු ලැබුවහ සෑම වරප්‍රසාදයක්ම ජීවිතයට දුන්නු දෙවියන් වහන්සේගේ පුත්‍රයව මොකද අපි කරලා තියෙන්නේ අපි අතහැරලා එපා කරනු ලබලා ඒකට හේතුව තමයි එතුමන්ට රූපවත් කමක් නැහැලු ලස්සනක් නැහැලු එතුමන්ට පහපත් කමක්ද නැහැ ශෝභවන්ත කමක් නැහැ මන පිනවන ඒ නිසා අපි මොකද කරන්නේ දෙවියන් වහන්සේ වැයත් කරා ලස්සනයි ජීවිතයට දැනෙනවා ඒ දැනෙන පාපය අපි ජීවිතයට අයින් කරලා උදාහරණයක් ඇටියට අපි ගම්සාවම ගමු
යක්ෂයා කියනවා ඔබ නැති කරන්නට ඕන ඔබ ගබ්සා කරන්නට ඕන හැබැයි ජේසු කියනවා එපා මගේ ආදර පුතේ ඒකත් ජීවිතයක් ඒ නිසා උඹ ඒ ජීවිතයට ජීවනය දීපන් ඒක ටිකක් අමාරුයි මොකද අපි සමාජයට මුහුණ දෙන්න දෙපයි ඒ නිසා ජේසු කියන දේ කරන්න අපිට අපහසුයි හැබැයි යක්ෂයා කියන දේ කරන්න අපිට හරි ලේසි වෙලා තියෙනවා ඒ නිසා අපි තෝරගන්නේ දෙවියන් වහන්සේගේ පැත්ත නෙමේ මිනිස් ජීවිතයේ වැටීම මගේ ආදර ප්‍රේමාන්තේනි දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කිරීමයි දෙවියන් වහන්සේව අතහැරලා අපි යක්ෂයාව ජීවිතේට අයිති කරගෙන ඒ ජීවිතය තුළ මේ වැටීම අපි වැටීමක්ම කරගෙන ඉවරයි ඒ නිසා ගොඩ එන්න මාර්ගයක් අපි හොයනවා වැටුණු තැනින් අපි නැගිටින්නට හොයනවා එනම් දෙවියන් වහන්සේගේ වචනය අල්ලගන්න අයිති කරගන්න ඒ වචනය තුල ඔබට මට හැකියාව ලැබෙනවා ජීවිත වෙනස් කරගන්නට උදේ පාන්දර නැගිටලා දැන් ඔෆිස් යන්න ලෑස්ති වෙනවා නෝනා මොකද කරන්නේ නෝනා කුස්සියට ගිහිලා ඉතින් මහත්තයාට කෑම එක හදනවා මහත්තයා නැගිටලා මූණ හොදලා දැන් තුවාය හොයනවා තුවාය නැහැ යෝධිය කොහෙද තුවාය එතකොට යක්ෂයා කියනවා බැනපන් බැනපන් උදේ පාන්දරම බැනපන් ජේසු කියනවා එපා යන්න ගිහිලා හොයාගන්න ඔබ යනවා කාර්යාලයට ගිහිලා එතන යම් කිසි කෙනෙකුගෙන් අතපසු වීමක් වෙනවා යක්ෂයා කියනවා බැනපන් දඬුවම් කරපන් අයින් කරපන් රස්සාවෙන් ජේසු කියනවා එපා මගේ පුතේ දෙන්න සමාව හරි ගස්ස ගන්න ඒ මිනිස්සයව ඒ නිසා අපි අයිති කරගෙන තියන්නේ අද කෝකද ජීවිතේ අද ගොඩක් වෙලාවට අපි පාපයට වැටිලා ඒ පාපය හරි ගස්සන්නට උත්සාහ කරන මිනිස්ය කට්ටායමක් වෙලා ඉවරයි දෙවියන් වහන්සේත් මිනිස්යාත් අතර සම්බන්ධතාවය බිඳ වැටෙන්නට පටන් ගත්තා ඉනනතුරු මිනිසුන් මිනිසුන් අතර සම්බන්ධතාවය බිඳ වැටෙන්නට පටන් ගත්තා එතනින් එහාට ගිහිල්ලා මිනිසුන් සහ මැවීම අතර තියෙන සම්බන්ධතාවය බිඳ වැටෙන්නට පටන් ගත්තා පළවෙනි පරීක්ෂාව තුළ මැවීමේ කතාවේ ආදම් සහ ඒව පාපයට වැටිලා දෙවියන් වහන්සේ එනකොට මොකද වුනේ හැංගෙන්න පටන් ගත්තා කොහෙද හැංගුනේ ගස් අතර හැංගෙන්න පටන් ගත්තා මේ ගස් දෙවියන් වහන්සේ මවපු මැවිල්ලක් එනිසා අපි මොකද කරන්නේ අද පාපය තුල ජීවිතේ විනාශ කරගෙන අපි ඒ දෙවියන් වහන්සේම මවලා දුන්නු මැවිලි අතරම අපි හැංගෙන්නට පටන් ගන්නවා දැන් S2 තියෙන්නේ ඉස්සරහා පේන්න නේද දැන් මෙහෙම අපි කෙලින් ඉඳලා බැලුවොත් අපිට පල්ලෙහා පේනවද මාව පේනවද මගේ ශරීර අවයව පේනවද නැහැ අපිට පේන්නේ අනිත් අයව නේද එතන මම මන්දියා බලන්න නම් මම නැමිලා මන්දියා බලන්න ඕන නේද අපි අද කරන්නේ දෙවියන් වහන්සේ දුන්නා මේ දැස් දෙකම අනිත් අය දිහා බලන්න ලෝකෙ දිහා බලන්න මගේ වචනය තුල ජීවත් වෙන්න හැබැයි අපි ඒක ප්‍රතික්ෂේප කළා පාපයේ වැළඳගෙන මා දිහා බලන්නට පටන් ගත්තා ඒතර මේ ලෝකයේ තුල මට ඕන කරන්නේ මම ආශා කරන දේ මමත්වයේ තුල අපි අද ජීවත් වෙන්නට උත්සාහ දරනවා ඒ මමත්වයේ තුලම අපි අද අපේ ජීවිත විනාශ කරගෙන ඒ නිසා මගේ ආදර ප්‍රේමාන්තේනි දෙවියන් වහන්සේ තුල හැම දෙයක්ම ලබන අපි ඒ දෙවියන් වහන්සේගේ මැවිල්ලක්ුණු අපි උතුම්ම මැවිල්ල වෙච්චි මිනිස්සයා දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරනකොට උන්වහන්සේට කොච්චරනම් දැනෙනවා ඇත්ත ඔබේ මගේ ජීවිතේ පාපය වරද අඩුපාඩුව දෙවියන් වහන්සේ උභයි මායි අතර තියෙන සම්බන්ධතාවය පළුදු වෙලා ඉවරයි අද දවසේදී මිනිස්ය වැටීම හුදු වැටීමක්ම පමනක් කරගන්නට නෙමෙයි දෙවියන් වහන්සේ ආරාධනා කරන්නේ අපි වැටෙනවා ජීවිතේ ඒ වැටුණු තැනින් අපි නැගිටින්නට අවශ්‍යයි ජීවිතේ අපි පව් කරනවා ඒ පාපේ කරලා ඉවර වෙලා අපි හැමදෙනාටම දැනෙනවා අපරාධේ මම මේ පාපේ කරේ මට මේ වරද නොකර ඉන්නට තිබුණා මට මද්‍රව්‍ය පාවිච්චි නොකර ඉන්නට තිබුණා මට අනියම් සම්බන්ධතාවයකට නොයා ඉන්නට තිබුණා මට මේ
මත්ද්‍රව්‍ය පානය කරලා මේ විදිහට සැර පරුසව මගේ භාර්යාවට දරුවන්ට කතා නොකර ඉන්නට තිබුණා. පාපය කරලා ඉවර වුණාට පස්සේ අපි තුලම ලැජ්ජා සහගත හැඟීමක් ඇති වෙන්නට පටන් ගන්නවා. ප්‍රේමවන්තේනි, ඒ ලැජ්ජා සහගත හැඟීම අපි තුල ඇති වෙන්නේ ඔබට සුන්දරයි කියපු ලස්සනයි ජීවිතේට දැනෙනවා කියලා දුන්නු යක්ෂයා පාපය කරාට පස්සේ ඔබේ මගේ ජීවිතෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසායි අපිට ඒ පිළිකුල් සහගත හැඟීමක් දැනෙන්නට පටන් ගන්නේ. අපි සුළු බෝධකට දැස් වසාගමු. දිව්‍යන් වහන්සේ තුල හැම වරප්‍රසාදයක්ම මේ ජීවිතේට ලැබෙනකොට මගේ පවුලට උන්වහන්සේ දුන්නු මේ හැම වරප්‍රසාදයක්ම මම ජීවිතේ හරි විදියට යොදාගන්නේ නැතිව යක්ෂයාට නතු වෙලා පාපය තුල ඒ විනාශ කරගත්තු මම දැන් දෙවියන් වහන්සේ ආරාධනා කරනවා. මගේ ආදර දුවේ පුතේ, ඔබට ජීවිත වරප්‍රසාදය දුන්නු මම, ඔබ කොතෙක් දුරට පාපය තුල ජීවිතේ වැටුණත් ඒ වැටුණු ජීවිත ගොඩ එන්නට වෙරතර නොබට මට මේ ජීවමාන ස්වාමීන් වහන්සේ අත්වැලක් දෙනවා. උන්වහන්සේගේම අත දීලා අපිව ඒ වැටුණු තැනින් නැගිටවනවා. ඒ නිසා මම නොදන්නවත් කමින් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා සමහරක් වෙලාවට දැනුවත් කම තුලම උන්වහන්සේව ජීවිතේ නයින් කරලා මට දැනෙන මම ආශා කරන මේ ලෞකික ලෝකය තුල නැති වීගෙන යන හැම දෙයක්ම ජීවිතයට අයිති කරගෙන ඒ පාපය තුල මම මගේ සම්බන්ධතාවයන් පළුදු කරගෙන ඉනිසාද දවසේදී උන්වහන්සේගේ ආරාධනය වැටුණු අපි නැගිටිමු. නැගිටලා ස්වාමින් වහන්සේගේ වචනය තුල ඒ පාපී භාවය නසලා අපේ ජීවිතේ වරප්‍රසාදය අයිති කරගන්නට අවශ්‍ය කරන උන්වහන්සේගේම වරප්‍රසාදය අපිට දානය කරන්නට කියලා අපි යාඥා කරමු. ආමෙන්.